ජයගමු ශ්‍රී ලංකා මුලතිව්වලට දෙස් විදෙස් රැකියා අවස්ථා මේ 3-4 පුදුකුඩු රිප්පු මහජන ක්‍රීඩාංගණයේදී. වියෝග බලපෑම් මාවත් මං හිතන්නේ ආතනයක් හැටියට අපි සතු වගකීමක් තියෙනවා. මං හිතන්නේ ගිය වසරේ මම හිතන්නේ අගභාගෙදී මං හිතන්නේ අපි හිටියේ ජාතික ෆොරින් එක්ස්චේන්ජ් ඒර්නින්ග් එස්සලින් අපි 3 වෙනි තැනට හිටියේ. නමුත් මං හිතන්නේ දෙසැම්බර් ඉඳලා මාර්තු වෙනකන් අපි ගත්ත තීරණ හා අපි විසින් පාටිසිපේට් කරපු ඉවෙන්ට්ස් බොහොම තොරලා අපි ගියේ. ගිහිල්ලා මම හිතන්නේ ඒකෙන් හොඳ ප්‍රතිඵලයක් ලැබිලා අපි දැන් දෙවෙනි ස්ථානෙට ඇවිල්ලා ඉන්නවා. මං කිව්වා වගේ අපි මේ කරන් ආපු කාර්යය ඉදිරියටත් කරගෙන යෑම ඉතාමත් අවශ්‍යයි. මම හිතන්නේ අපිට විශේෂ තරුණ බොහොම කඩිසර මන්ත්‍රීවරයෙක් ඉන්නවා. මම හිතන්නේ ඔහුගේ දැක්ම අනුව අපිට මේ ගමන යන්න පුළුවන්. ඒ අනුව මං හිතන්නේ වසර ගානකට පස්සේ, මම හිතන්නේ වසර 15කට හරි 12කට හරි පස්සේ ප්‍රථම වතාවට අපි PR යන ඩිජිටල් කැම්පේන් එකක් ලොන්ච් කරනවා. අපි ඉතින් අඳුනාගත්ත මේන් මාකට්ස් පහකට. ඒ තමයි ඉන්දියා, UK, ෆ්‍රාන්ස්, ජර්මනි ඇන්ඩ් චයිනා. මේක සාමාන්‍ය අපි බලාපොරොත්තු වෙනවා මේ මාසේ 15 වෙනිදා වගේ ග්ලෝබල් මාකට් එකට අරන් යන්න. මේක PR ඇන්ඩ් ඩිජිටල්. ඊට පස්සේ අපි දෙවැනි ස්ටේජ් එක හැටියට අපි ඩෙන්ටිෆයි කරලා තියෙනවා රෂියා, UAE ඇන්ඩ් ස්කැන්ඩිනේවියා. අපි මේ තීරණ ගත්තේ ඇත්තටම අපි බැලුවා අපි මේ එක්සිබිෂන් එකකටම හැම වෙලේම ගියම අපේ රට කෙරෙහි කොච්චර ආකර්ෂණයක් විදේශිකයන්ගේ තියෙනවද කියලා. ඒ පදනම මත තමයි අපි ගිහිල්ලා තියෙන්නේ. ඊට අමතරව මම හිතන්නේ ප්‍රියන්තත් පැහැදිලි කරා සාමාන්‍ය විදේශිකයෙක් රටට ආම විදේශිකයා බලාපොරොත්තු වෙන්නේ කාමරයකට මැදිහත් වෙලා ඒ මුළු කාලයම කාමරයක ගත කරන්න නෙමෙයි. එතනදී අපි කරන්න අපිට ලොකු වගකීමක් තියෙන ශ්‍රී ලංකාවේස හැපනින් ඩෙස්ටිනේෂන් කියන තැනකට ගේන්න. ඒ අනුව අපි ප්ලෑන් කරලා තියෙනවා ඉන්ටර්නැෂනල් ඉවෙන්ට්ස් කීපයක් බොහොම ප්‍රොමිනන්ට් ස්ථානවල. ඊට අමතරව එයාෆෝස් එකත් එක්ක අපි ප්ලෑන් කරලා තියෙනවා ලොකු යාෂෝ එකක් කරන්න ඒෂියන් රීජන් එකේ අනික් එයාෆෝස් ඇගේ සහභාගිත්වය ඇතුව. ඒ වගේම මරයින් ටූරිසම් මගේ තන අපි හැමදාම කිව්ව දෙයක් අප රටවටේම මූදක් තියෙනවා. හැබැයි අපි කොච්චර ප්‍රමාණයකට ඒක පාවිච්චි කරනවද, කොච්චර ආකර්ෂණයක් අපි විදේශිකයන්ගෙන් ගන්න බලනවද කියලා. ඒ අනුව පහුගිය මාසේ සිංගප්පූරේ තිබිච්ච ලොකුම මරයින් ටූරිසම් එකේ ප්‍රෝග්‍රෑම් එකට අපි ගිහිල්ලා පාටිසිපේට් කරා. මොකද අපිට ඒකේ නිකම්ම අපිට කරගෙන යන්න බෑ. අපිට අපේ ආසියාතික ශේස්ත්‍රීන් අනිත් අයගේ සහයෝගය අවශ්‍යයි. ඒ අනුව ඒ ප්ලෑන් කරගෙන යනවා. අනිත් එක තමයි අපි දකින්නේ ගොඩක් ගිය මාකට්ස් වල දැක්ක රෙස්පොන්ස් එක. මම හිතන්නේ චයිනා තමයි අන්තිමට රටවල් අතරින් තීරණය කරේ විදේශික රටවල් වලට යන්න අවස්ථාව ලබා දුන්නේ. මම හිතන්නේ ඒකේ හොඳ සාර්ථක රෙස්පොන්ස් එකක් අපි දකිනවා. ඒ වගේම අපි දකින හොඳම සහ ගොඩක්ම අපිට මේ එන්කරේජ් වෙන වැඩේ තමයි ගොඩක් එයාලයින්ස් වල සීට් කැපැසිටි එක ගොඩක් වැඩි කරනවා. ඒ කියන්නේ සාමාන්‍යයෙන් once a day ආව ෆ්ලයිට් දැන් ගොඩක් අය twice a day කරන්න ලෑස්ති කරලා තියෙනවා. මතන මේ පදනම අනුව මම හිතන්නේ අපිට හොඳ සාර්ථක 2024 වසරකට යන්න පුළුවන්. මොකද මම හිතන්නේ අපේ සැලැස්ම බොහොම ස්ථාවරයි. අපි එකකින් ඩීවියේට් වෙන්නේ මාකට් ඩයිනමික්ස් වල චේන්ජ් එකක් තියෙනන විතරයි. ඒ අනුව එහෙම නැත්නම් අපි ප්ලෑන් එක අපේ දිගටම කරන් යනවා කිව්වත් වගේ කොතරම් බලපෑම් අභියෝග ආවත්. 21